seen those faces. I've heard all the lies, but you ain't gazing on someone in denial. 'Cause you want dollar bills right now, but you gotta work real hard. I know you want it to be easy, so let your guard down. And I said, see it in your mind, trust that, have what it takes inside. ඔන්නadin අපි අද ආවා අපි ඔයගලන්ට කිව්වා වගේ මේ සමරේ කාලේට අපි මෙහි තියෙන එක එක ෆෙස්ටිවල්ස් ඉතින් ගියපාර ෆුඩ් ෆෙස්ටිවල් අනම්මනම් තිබ්බ වගේ මේ පාරොන් අපි ආවා අපේ සිටි එකේම තියෙන ලයිට් ෆෙස්ටිවල් එකට ඉතින් ලයිට් ෆෙස්ටිවල් එකට අපිට මේ සිටි කවුන්සිල් එකෙන් ඇවිල්ලා තියෙනවා අපේ ගෙවල් වලටම ඇවිල්ලා මේ තැපැල් පෙට්ටියට දාලා යනවා මෙන්න මෙහෙම ෆෙස්ටිවල් එකක් තියෙනවා බලන්න එන්න මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා ඉතින් අපිට මේකේ තියෙන දේවල් ටික අද බලන්න යන්න පුළුවන් මේ පාක් එක ඇතුලේ මුළු පාක් එක පුරාම ලයිට් දාලා ලයිට් ෆෙස්ටිවල් එක තියෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ලයිට් ෆෙස්ටිවල් එක කියන්නේ එක එක කට්ටියගේ නිර්මාණ තියෙනවා මේක ඇතුලේ. එක එක කට්ටිය හදපු දේවල් අපි බලන්න යන්නේ. මේ එක එක කට්ටිය එක එක රටවල් වලින් ඇවිල්ලත් හදලා තියෙනවා නේද? එක එක රටවල් වලින් ආපු කට්ටිය හැරි මෙහෙ ලෝකල් ආරි. ඒක ඔව් කැනේඩියන් ආටිස් කෙනෙක්. ඔව් එක එක ආටිස්ලා ඇවිල්ලා හදපු ලස්සන නිර්මාණ තියෙනවා. ඒ ඔක්කොම ලයිට් ටලින් කරලා තියෙන්නේ. අපි ඉතින් ගිහින් බලමු. අදිටින් මං ජැකට් එකකුත් දාගෙන ආවා තොප්පියකුත් දාගෙන ආවා මොකද වැහිබර කාලගුණයක් තියෙන්නේ නැත්තම් මේ සමරේ කාලේ අපි මෙහෙම එන්න ඕනේ නැහැ ඒ වුණාට සමරේ වුණත් කොච්චර වුණත් එන්න ඕනේ ඒක තමයි කියන්නේ නිව්සීලන්ඩ් වල වෙදර එක කොච්චරවත් කරත් සූට් කරන්න බෑ මොකද හිටපු ගමන් හොඳටම වහින්න ගන්නවා සමරේක තිබුණා හොඳටම සීතල එන්න ගන්නවා අනික මේ පාක් එකේ මේ ගොඩාක් අපි කලිනුත් වෙන්න වගේ ගොඩාක් ගස් තියෙන නිසා මේ සීතලයි නේද ගසුත් එක්ක හරි මේ කූල් ඔන්න ඉතින් මේ මේක තමයි ලයිට් ෆෙස්ටිවල් එකේ අපි ඔයගලන්ට මේ පෙන්වන මුල්ම ලයිට් ෆිටින් එක. ඒක කියන්නේ මවුන්ටන් ඔෆ් ලයිට් කියලා. ඔයගලන්ට පේනවා ඇති ඒකේ මේ පාට හරිම ලස්සන පැස්ටල් කලර්ස් වල ඉඳලා ඩාර්ක් කලර්ස් වලට යනකම් ග්‍රැජුවලි වෙනස් වෙනවා. හරියට ඈතට ඉඳන් බලුවම අර නිකන් පින්තූරයක පික්සල් වෙන් වෙලා වගේ නේද? එහෙම පොඩි ගතියක් තමයි අපිට පේන්නේ. පින්තූරයක අර පික්සල්ස් වෙන් වෙලා පේන වගේ හරි ලස්සනයි. කලර්ස් අර තියෙන ඔක්කොම හිතන්නේ වර්ණවලී තියෙන ඔක්කොම කලර්ස් ටික මේ මාරු වෙවි යනවා. හරිම ලස්සනට මේ ඒක මාරම ලස්සනයි ෆොටෝස් මට හිතෙන්නේ තව ටිකක් ඩාක් වුණා නම් ඊටත් වැඩිය ලස්සනයි මේ තව ටිකක් කරවල වුණාම මොකද ඕක ඉස්සරහා හිටගෙන ෆොටෝ එකක් ගත්තාම කරවල වුණාට පස්සේ ඔක්කොම අර වටේ ලයිට් ටික විතරක් පේනවා අපේ හෙවණැල්ල විතරක් පේන කළු පාටට අපේ ඡායාවක් වගේ විතරක් පේන කළු පාටට ෆොටෝ එක ගන්න පුළුවන් හරිම ලස්සනයි මේ දැන් අපිට දැම්ම ඒක ගන්න නම් ටිකක් කල් වැඩි එහෙම නැත්තම් බිම්මල් පාට පාට කිවර පාට පාට නෑ රතු ඉදමුයි විතරයි තියෙන්නේ මේ එක එක හැඩේ එක එක සයිස් වල මේ බිම්මල් තමයි තනින් තන තියෙන ලයිට් දාලා මේ ෆොටෝස් ගන්න නම් හරිම ලස්සනයි මේගොල්ලෝ මේකට නම දාලා තියෙන්නේ ෂූම්ස් කියලා අර හැබැයි මේවා ඔක්කොම හදලා තියෙන නිකන් රෙදි වගේ මැටීරියල් එකකින් අර අපි වෙසක් කූඩු හදනවා වගේ ලංකාවේ ෆ්‍රේම් එකක් රෙදි මැටීරියල් එකකින් කවර් කරලා වගේ තමයි ඒක හදලා තියෙන්නේ ඇතුලෙන් ලයිට් දාලා කින් අර ලොකු එළියක් පිටට දෙනවා ඒක හරිම ලස්සනයි ඉතින් තව අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද තව ඊළඟට තියෙන්නේ කියලා ඔබලන්ට ලයිට් ෆෙස්ටිවල් එක කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මෙන්න මේ අපි ඇවිල්ලා ඉන්න පාක් එකේ මේක ලොකු පාක් එකක් අක්කර ගානක් ලොකු පාක් එකක් මේ මුළු පාක් එකේම තියෙන ගස් කොළන් වලට ලයිට් දාලා තියෙනවා මේගොල්ලෝ ඒ වගේම තමයි මේගොල්ලන් එක එක නිර්මාණ කරලා තියෙනවා අපේ හරියට ලංකාවේ වෙසක් උත්සවය වගේ එක එක ඒරියාස් තියෙන අපිට පුළුවන් බලන්න යන්න මේගොල්ලන් මැප් එකක් දාලා තියෙනවා අතන
තන තන පොඩි පොඩි දේවල් තමයි බලන්න යන්න තියෙන්නේ. මේ වගේම හැමදාම එකම විදිහටම තියෙන දෙයක් තමයි අතට තියෙන මේ දියල්. මේ දියල්ලේ ගොඩක් ලස්සනයි, ගොඩක් කට්ටිය ප්‍රසිද්ධයි මේකේ ෆොටෝස් ගන්නෙම. මොකද මේ ගොඩක් කට්ටිය අර දියල්ලේ පාට පාට ලයිට් එක ෆොටෝස් ගොඩක් ගන්නවා. අපි ඔයගලන්ට මේ ෆොටෝස් උත් දාන්න. අපි ඉතින් දැන් එතනට යන්න, එතන ගොඩක් සෙනඟ ඇති. මේ වෝටර්ෆෝල් එක ගාව හරිම අමාරුයි සෙනඟ නැති වෙලාවක් හොයාගන්න. අද නම් ටිකක් මේ වැස්සයි සීතලයි හින්දා සෙනඟ අඩුයි. ලස්සනයිනේ. ඒක හරි ලස්සනයි. ඔතනම ඉතින් මෙතන තියෙන හැම මේ නිර්මාණයක්ම හරිම ලස්සනයි නේද? මොකද අර එක එක පාට් සහ ලයිට් නේ ඉතින් අර වෙසක් වගේ තමයි නේද? එක එක මේක එකකට එකක් වෙනස් මේ නිර්මාණ තියෙන ඉතින් හරි ලස්සනයි. අපි ආසාවෙන් බල්ලා නේද සතුටු වෙන. ඒ වගේම තමයි මෙතන මනුම් වැඩේ තමයි මේ මොන රටේම ඉන්න මේ ෆොටෝග්‍රාෆර්ස්ලා එනවා මේ මේ ලයිට් ෆෙස්ටිවල් එක තියෙන කාලෙට නේද? डिसंबर मासे जनवरी मासे मेट एंड बुलवा मे लाइट फेस्टिवल मेतन वोट फोल स्पेशली फोटोग्राफर्स वीडियोग्राफर्स ट्राइपॉड त्यागन बलागन ඉන්නවා එක එක જાතිය ෆොටෝස් ගන්න ඕගලන් දන්නේ නැති අර ෆොටෝ එකක් ගන්න පුළුවන් පෝටෆෝලිය එකේ වතුර වැටෙද්දි ගොඩක් වෙලා ලොง එක්ස්පෝස් ෆොටෝ එකක් එතකොට ඒක අර නිකන් මිස් එක වගේ වතුර වැටෙන ෆොටෝ එක ඒක ගොඩක් ප්‍රසිද්ධයි ඒක ගන්න කට්ටිය ට්‍රයිපොඩ් එහෙම තියාගෙන ඔක්කොම ලොකු ලෙන්ස් තියාගෙන මෙතනදලා ඉන්නවා මේක ගන්න ඉතින් ඒ වගේම තමයි දැන් චුට්ටක් රෑ වෙලා එන්නේ මොකද රෑටනේ ලයිට් ෆෙස්ටිවල් එක තියෙන්නේ දැන් චුට්ටක් මම පොඩ්ඩක් ස්ට්‍රගල් කරනවා මේ කැමරකින් ඔයගලන්ට හරියටම පෙන්වන්න. ඉතින් පොඩි පොඩි ඩොට්ස් ආවට ගණන් ගන්න එපා. ඉතින් අපි කොහොම හරි මේ කළුවරේ හරි ඔයගලන්ට මේ ලයිට් එක පෙන්වන්න හදන්න බලන්න. ඉතින් ඒ වගේම තමයි මේ අපි පීඩී ඇස්සට පේන මේ ලක්ෂණ. ඉතින් අමාරුයි ඔයගලන්ට ඇත්තටම කැමරකින් දෙන්න. මොකද යනවා. ඒක කරගන්න නිකන් අමාරුයි නේද අපිට කියන්නේ. ඉතින් ඒ වගේම පොඩි රහිපොදකුත් යනවා ඒ ඇස්සේ. ඉතින් අපි බලන්න කොහොම කොහොම හරි ඔයගලන්ට ඒක දෙන්න. දැන් මේ වෙලාවේ හැටියට නම් තාම වහින්නේ නැහැ. फेस्टिवल के वेम बोट सर्वीस अभी ओडना बोट खाएट अरगन मे पेडल के अरगन मे लेक फेस्टिवल बल आगे अड़वा मम हिते मम दिधि विना विशिपाक डोलर पहाल मे चार डोलर पहाल डोलर पहाल मम दाने मे विना अभी बल आगे हिटे बल आगे तरह लेना मेक मेने रेनबो मेक बल क्लास वरा मूवेंट का हास
සවුන්ඩ් ඉෆෙක්ට්ස් වලින් ඒගොල්ලෝ දීලා තියෙනවා කුරුල්ලෝ සද්ද කරන සද්ද සහ මේ වතුර වගේ නේද පොඩක් ඒ සද්දෙත් තියෙනවා පීනගෙන අර හිමින් පීනගෙන වරල් ගහගෙන යන වගේ සද්දයක් තියෙන්නේ හැබැයි ඒක යන්නේ හසෙන් ඒ වුණාට ඒගොල්ලෝ සවුන්ඩ් ඉෆෙක්ට්ස් මිස් කරලා තියෙනවා මේ කුරුල්ලෝගේ සද්දයි වතුරයි ඒ ඔක්කොම දීලා අර එන අමුතුම මේ නේද මේකකට තමයි අපි වරන් යන්නේ නිය පොඩි බය හිතනත් එක්ක පාලමෙන් යද්දි ඔව් එහෙම අර මුත්ත බවුකුත් තියෙනවා ඒකේ ඉමින් අර වරල් ගහගෙන බැලේ උතුර වගේ ඉමින් යන මූමන්ට් එකක් තමයි ඒකේ තියෙන්නේ ඔන්නදී අපි ඊළඟට මේ ලස්සන ලයිට් ට්‍රේල් එකේ දිගේ යනවා මේ ට්‍රේල් එක දිගටම ඔයගලන්ට පේන ඇති ලස්සන ලයිට් දාලා දින හැමතැනම මං අර ලස්සන හදපු දේවල් එන්ජොයි කරනවට වඩා මේක එන්ජොයි කරනවා මේ ලස්සනට පාර පුරාටම ලයිට් දාලා තියෙන එක ඉතින් අපි ඉස්සෙල් ඊළඟට බලන්න යන්නේ ට්‍රික් ලයිට් ට්‍රික් කියලා එකක් තියෙනවා අපි ඒක තමයි බලන්න යන්නේ ඒකෙන් කියනවා කියන්නේ මේ ගහක ස්වරූපයේ එන්න හදලා තියෙනවා කියනවා ලයිට් වලින් ඉතින් අපි ඒක බලන්න යන්න ඔන්න මේක තමයි ගොඩක්ම ෆේමස්. දෙක මොකද්ද කියන්නේ මේකට? ඒක නිකන් මේ අර ආච් එකක් වගේ දාලා තියෙනවා නේද මේ මොනාද ඒවට කියන්නේ මේ හෙක්සගන්ස් වලින් නේද? හෙක්සගන් හතක් තියෙනවා. සෝරි හතක් තියෙනවා රේන්බෝ කලර්ස් වලින් ආච් එකක් වගේ මේ පාත් එක දිගටම මේ ඔලු උඩින් එන හැමෝම මේ මේක යටින් ඇවිදගෙන යනවා නේද මේ පුංචි ළමයි වගේ. ඔව් පුංචි ළමයි වගේ මේ බාල මාළු වයසක් නැතුව මේ මේක යටින් ඇවිදගෙන යන නිකන් අර හරියට මේ මේක යටින් ගියා මොනා හරි දෙයක් ලැබෙනවා වගේ. මොනා හරි මේ මැජික් එකක් වෙනවා වගේ හිතාගෙන කට්ටි මේ යටින් ඇවිදගෙන යනවා. මෙතන අපි තවත් මම පුළුවන් වුණොත් ෆොටෝස් දාන්න ගොඩාක් කට්ටිය කැමරාස් ගෙනල්ල ෆෝන්ස් ගෙනල්ල මේ සෑහෙන මහන්සියලා හිට මෙහෙට බිම පෙල්ලි පෙල්ලි ෆොටෝස් ගන්නවා ඉතින් මෙතන මේ හැමතැනම මේ ටිකක් අර දැන් සාමාන්‍යයෙන් මේ මොන තැනක වුණත් මේ ෆොටෝස් ලස්සන චුට්ටක් කරුවල වැටුණා මොකද එතකොටනේ එළිය ගොඩක් පේන්නේ හැබැයි ඒ වෙනකොට මේ මාර තරංගයක් දෙන්න ඕන මාර ගේමක් දෙන්න ඕන මේ ෆොටෝ එකක් ගන්න හරි වීඩියෝ එකක් ගන්න හරි හරිම අමාරුයි ඒ වැඩේ කරන්න නේද ඉතින් මේ එක්ක මේක මේ ෆෙස්ටිවල් එකේ ලයිට්ස් ඕෆ් කරන්න ඕන මෙන්න තියලා යන්න ඕන මොකද එතකොට ඒ ලෑම් එකක් ගහනවා කට්ටියට ගෙදර යන්න කියලා ඒ වගේ අර කට්ටිය විසිරෙන වෙලාවට එන්න ඕන නැත්නම් මෙතන පුදුම තරංගයක් තමයි තියෙන්නේ ෆොටෝස් ගන්නයි වීඩියෝ කරගන්නයි මේ මේ යන්තම් මේ මොනා හරි ඔක්කොම සෙට් කරගෙන ගන්නකොට කවුරු හරි මැද්දෙන් පයින්නා ඒ වගේ නේද ජරමර ගොඩයි ඉතින් හරි අමාරුයි ඒක නීට් එකට ගන්නට කරගන්න වැඩියම පොඩි ළමයි ඇවිල්ලා ඇඟේ එල්ලෙනවා ෆොටෝ එක මැදින් පයින්නවා ඒ වගේම මේ ඇස්සේ අපේ වයිෆ් තමයි මට පෙන්නුවේ ඒ ඇස්සේ පොඩි ෆොටෝග්‍රැෆි තරඟයක්ත් තියෙනවා හැෂ්ටැග් එකක් දාලා ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ ෆෙස්ටිවල් එකේ ඇවිල්ලා කැප්චර් කරගත්ත හොඳම ෆොටෝ එකට කීයක්ද දෙන්නේ කැෂ් ප්‍රයිස් එකක් දෙනවා නේ ඉතින් ඒකත් තියෙනවා ඉතින් ඒක නිසා මමත් මේ කැමරේ කරගෙන පුළුවන් තරම් වෙලාවට බලනවා ෆොටෝ එකක් ලස්සනට දෙකක් ගහලා හැෂ්ටැග් එකක් දාලා අපේ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාන්න එතකොට ඒගොල්ලන් අපි මේ ෆොටෝස් හොයාගෙන අපිට කතා කරනවා මෙයා එහෙම දාපු ෆොටෝ එකකට මෙයාට කතා කරලා තිබ්බ නේද හැෂ්ටැග් වගේක්ද මොන හරි දාන්න කියලා ඉතින් ඒවත් මෙහි ඒ අතරෙම එනවා ඉතින් අපි එහෙනම් ඊළඟ එකට යන්නේ දැන් රැත් වෙලා අපි ඉක්මනට යන්කෝ ඊළඟ එකට බලන්න අපි මේ හරි පාරේ ද යන්නේ කියන එක මේ මෙතන නම් තියෙන්නේ වෙනස්ම දෙයක්. මේ හොඳටම සද්දෙත් දාගෙන
හැබැයි වෙනසකද තියෙන්නේ නේද? ඒගොල්ලෝ තින්නේ සාමාන්‍යයෙන් ඉන්නවට වැඩිය මේ වෙනස් විදිහකට ඒගොල්ලෝ තින්නේ පාට පාටයි. ඉතින් මේ පාට වෙනස් වෙනවා නිල්, කහ, රතු, රෝස, මේ වගේ කවුද ඉන්නේ? මේ ගස්වල එල්ලිලා වඳුරු රංජුවක් තමයි ඉන්නේ. මං හිතන්නේ 7-8ක් වගේ ඉන්නවා මේ ඒත් ඒගොල්ලන්ගෙත් එක එක වෙලාවට මේ ලයිට් පත්තු වෙලා ඒගොල්ලෝ විසිබල් වෙන්න ගන්නවා ගස් අස්සෙන් එක පාටම. ඔන්න ඉතින් මෙතන තියෙන මේක තමයි ඕගොල්ලන්ට පේන ඇති මේ ලස්සන ලොකු රූස ගස් වගේ උස ගස් වලට ලස්සනට ලයිට් දාලා ඒ අතනින් තරින් තන වඳුරුගේ සද්දෙත් එනවා ලොකු ස්පීකර්ස් හයි කරලා තියෙනවා. ඇත්තටම ෆීලිං එක දෙනවා මහා අනන්තරයක ඉන්නා වගේ. ඉතින් තනින් තන එකපාරට වඳුරු මතු වෙනවා ලයිට් වලින්. මේ ඒක තමයි මෙතන තියෙන්නේ. ඔන්න තවත් ප්‍රසිද්ධම තැනකට යන්නේ සහ ඔයාගේ ආසම ෆොටෝ ගන්න ආසම තැනනේ. ඔව් මේක තමයි මේ හරිම ලස්සන එක නේද? මේක තියෙන මම හිතන්නේ ලස්සනම එක මේ ගිය අවුරුද්දේ තිබුණා නේද? මම හිතන්නේ සමහර විට හැම පාරම තියෙනවා ඇති. පන්ද කොදේ මඩ බල ඔඩ ඕන හොතින් වා ඒක ලොකු මේ කවරේජ් එකක් තියෙනවා මේ මෙතන පිටිපස්ස තියෙන්නේ මේ හරිම මොනවාද වෙනස් එක්සයිටින් එකක් ඒකට කියන්නේ බේස් ලයින් කියලා පිටිපස්ස තියෙනවා මම හිතන්නේ 6ක් 7ක් විතර UVB ක්ලෝස් ලයින්ස් වගේ කියන්නේ රෙදි වැල් වගේ දිග UVB තියෙනවා මේ ඇදලා ඉතින් අපිට තියෙන්නේ ඒවා මෙහෙම අතින් හරි කොහොම හරි කවර් කරන එක එක කවර් කරනකොට එක එක මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල මියුසික් එනවා ඒක අර අතින් කවර් කර બ્લોක් කරනකොට තමයි ඒ සද්ද එන්නේ ඉතින් අපිට අර ඒවා කවර් කර කර අපේම මේ ඕන් මියුසික් එකක් කම්පෝස් කරන්න පුළුවන් ඉතින් ඒක හරි ෆන් වැඩක් කට්ටිය ජොලිය මෙතන මේ එක එක මේ මියුසික් කම්පෝස් කරන स्पैगेटी
මේක glow නේ spaghetti ඔව් glow spaghetti ඔයගේ දැන් ඔන්න ඔයගේ මුණක් දැන් නම් glow වෙනවා එහෙම ඔව් මේ UV light එක යට තියෙන හින්දා මේ glow වෙනවා ඔන්න බලන්න light off කරාම ඔය මේ පැත්තට එන්නකෝ ළඟට තව ළඟනේ wow පේනද wow ඔව් හොඳටම පේනවා ලස්සනයි ඔව් මින්නේ उन्हें ना अभी पोड़ी थी मेरी पीढ़ी का क्या हूँ 1 2 3 10:45 විතර පාකේ ලයිට් ඔෆ් කරනවා. ඉතින් 10:00 වෙලාව අපිටම දැන් තියෙනවා මුළු පාක් එකම. අපි දැන් එතනින් පාඩුවේ වාඩි වෙලා මේ අයිස්ක්‍රීම් එක එන්ජොයි කරනවා. ඒ වුණාට තවත් වටේ කට්ටිය ඉන්න ඕගලන්ට පේනවත් ඇති. ඉතින් එහෙනම් අද වීඩියෝ එක නේද? අද වීඩියෝ එක ඔච්චරයි අපිට ගේන්න පුළුවන්. ඉතින් ටයිරන් එකක් ගහනවා මේ හැමෝටම එළියට යන්න ලෑස්ති වෙන්න කියලා. ඒක අදින්න කලින් අපි වීඩියෝ එක ඉවර කරමු. වීඩියෝ එක ඉවර කරන්න ඕ සයිරන් එක ගහන්න කලින්. ඔන්න ඉතින් මේක තමයි 2020 21 අපේ ලයිට් ෆෙස්ටිවල් එක නිව් ප්ලෙමෝත් වල. ඉතින් හැම අවුරුද්දෙම නිව් ප්ලෙමෝත් වල ලයිට් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඕගලනොත් නිව්සීලන්ත ඉන්න අය කවුරු හරි බලන් ඉන්නවනම් නිව් ප්ලෙමෝත් එන්න ඉන්නවනම් දෙසැම්බර් මාසේ පටන් ගත්තම ජනවාරි වෙනකන් මේ ලයිට් ෆෙස්ටිවල් එක මේ මුළු පාක් එක පුරාම තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම මේගොල්ලන් අනිවාර්යෙන් මේ ලයිට් ෆෙස්ටිවල් එක කරනවා. ගිය අවුරුද්දෙත් තිබුණා 2019 තිබුණා. අපිට ඕගලන්ට ඒ කාලේ නම් රෙකෝඩ් කරලා ගේන්න බැරි වුණා. අනික අවුරුද්දෙන් අවුරුද්දට තියෙන ඒවත් වෙනස් වෙනවා. ඔව්. ඉතින් ඔන්න මේ අවුරුද්දේ ඕගලන්ට ගෙනාව එකක් ලබන අවුරුද්දෙත් අපි මේ නිව් පෙමෝත්ම හිටියොත් ඕගලන්ට එකක් ගේන්න. සෑහෙන ට්‍රයි කරා නේද පුළුවන් තරම් අපේ තියෙන මේ ඉක්විප්මන්ට්ස් වලින් නේද පුළුවන් තරම් හොඳට කැප්චර් කරලා ගේන්න. ඔව්. ඔව් ඉතින්. එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්න. Bye. පා. අමතකුණා කියන්න. सब्सक्राइब करना वीडियो को एंजॉय करना लाइक करना शेयर करना ये वगैरह और गुलांगी आईडी आप सब दिखिया ठीक है नंबर 1